සුබ දවසක් ආයිබෝන් කියලා පිළිගන්නවා කවුරුත්. අපි ජීවත් වෙන ලෝකය තුලේ ගොඩක් වටින දේවල් තියෙනවා අපිට ජීවත් වෙන්න උදව් වෙන. ඒත් ගොඩක් දේවල් වල වටිනාකම අපිට තේරෙන්නේ ඒ දේවල් නැත්තටම නැති වුණාට පස්සේ. ලංකාවේ අපි ගොඩක් වෙලාවට කරේ දෙයක් රැකබලා ගන්නවා වෙනුවට ඒවා විනාශ කරලා පස්සේ පසුතැවෙන එක. මේකත් ඒ වගේම කතාවක්. මේ කතාවේ කතානායකයා වෙන්නේ ලංකාවේ සත්ත්ව ලෝකයේ ඉහළම තැනක් ගත්තු දැනට ලංකාවේ වඳ වී ගියපු එක්තරා සතෙක් පිළිබඳව. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ගවර කියලා හඳුන්වන මේ සත්වයා ශ්‍රී ලංකාවේ වාසය කරලා අභාවයට ගියපු ශීරපායී සත්වෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. ගවර කියලා කියන්නේ විශාල ශරීරයකට උරුමකම් කියපු කාලවර්ණ සත්වෙක්. මේ සත්වයා හරකා, ගවයා සහ මීහරකා කියන ගවපවුලේ ප්‍රධාන සමාජිකයෙක් වෙලා ඉඳලා තියෙනවා. මොවුන් ඉතාමත් ශක්තිමත් සත්ව කොට්ටාශයක් විදිහට හැඳින්වෙන අතරම දැනට මිහිපිට වාසය කරන අලියා, රයිනෝසිරස්, හිපපොටේමස් මේ හා සමානවම ප්‍රමාණයෙන් විශාලවම වැඩෙන සතුන්. මේ සත්වයා ඊසාන දිග හා දකුණු ආසියානු කලාපයේ පැතිරී ඉඳලා තියෙන බවට සාක්ෂි දැනට හොයාගෙන තියෙනවා. ලංකාවේ ජීවත් වෙලා තියෙන ගවරා ඉන්දියාවේ ජීවත් වුණ ගවරාට වඩා ප්‍රමාණයෙන් කුඩා වුණ බව ඉතිහාසගත වුණ ලේඛනවල සඳහන් වෙලා තියෙනවා. 1859 වර්ෂයේ ලංකාව පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරපු ජේම්ස් එමර්සන් රචනා කරපු ග්‍රන්ථයක ගවරා ගැන තොරතුරු රාශියක් ඇතුළත් කරලා තියෙනවා. එක වතාවකදී ඔහුට වයසක සිංහල මිනිහෙක් ගවරා ගැන කතාවක් කියලා දීලා තියෙනවා. ඔහුට අනුව මේ සත්වයා ඕඩන් තැන්න ප්‍රදේශයේ ජීවත් වෙලා තියෙනවා. ජනප්‍රවාදයට අනුව ගවරෙක් එක්ක සටන් කරලා දිනන පුද්ගලයෙක්ට රජුගේ ආරක්ෂකයා වීමටත් හැකියාව ලැබිලා තියෙනවා. එදා හෙළදිව කියන්නේ අපි කවුරුත් පාසලේදී පන්තියේදී අහලා තියෙන ග්‍රන්ථය ලියපු රොබර්ට් නොක්ස් කියන පුද්ගලයා කියලා තියෙනවා. එකවරක් මෙල්ල කරලා අල්ලගත්ත ගවරෙකු මහනුවරට ගෙනාවා කියලා ඔහුද අසා තිබුණත් ඒ ගවරා කෙටි කලකින් මිය ගියා කියලා. අධිරාජ්‍යවාදීන්ගේ අධික තඩයම නිසා ලංකාවෙන් වඳ වුණා කියන මේ සතා ලංකාවේ වර්තමානයේ හිටියනම් ශරීර ප්‍රමාණයෙන් දෙවනි වෙන්නේ අලියට පමණයි. මෙයා මේ වෙද්දි ඉන්දියාව ඇතුළු රටවල් කීපයකට විතරක් සීමා වෙලා ඉතුරු වෙලා ඉන්නවා. මිනිස්සු සුභා ධර්මයට අත නොතිබ්බනම් අද වෙද්දි මෙයා ලංකාවේ කැලෑවල නිදාසේ ජීවත් වෙන යෝධයෙක්. අතීතයේ මෙයා බහුලවම ජීවත් වෙන ප්‍රදේශයන් තමයි වර්තමානයේ ගවරවිල, ගවරගිරිය, ගවරවෙල, ගවරම්මන, ගවරඑළිය කියලා හඳුන්වන්නේ. සම්පූර්ණයෙන්ම ශාකභක්ෂක සතෙක් වෙන මෙයා මස් කන සතෙක් කියලා සමහරු කිව්වට ඒක සම්පූර්ණ අසත්‍යයක්. අපේම වැරදි නිසා අපිට අහිමි වුණු මේ වගේ වටිනා සම්පත් ආයේ ඇති කරන්න බැරි වුණත් දැනට ලංකාවේ ජීවත් වෙන සම්පත් ටිකවත් රැක ගන්න එක අපගේ යුතුකම. වීඩියෝ එකෙන් අපි අනිවාර්යෙන්ම මුලින්ම බලන වටිනා අදහස් කමෙන්ට් කරන්න කියන ආදරණීය ඉල්ලීමක් කරලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් කාටත්. ජය ශ්‍රී.